අයිබෝන් මං අදතාව වැදගත් කරන දෙකක් එක්ක පළවෙනි කාරණාව නම් 31 වෙනිදා දක්වා තිබ්බ රයිවල් බෑන් එක කොලම්බෝ එයාපෝට් එකට දැන් 7 වෙනිදා දක්වා දික් කරලා තියෙනවා. ඒක නිසා අපිට තවමත් ටිකට්ස් බුක් කරන්න බෑ ලංකාවට එන අයට. කෙනෙක්ට කියන්න පුළුවන් මේක 8 වෙනිදා ටිකට්ස් තියෙනවා අපි ගන්න ඕනේ කියලා. මං ආයෙත් කියන්නේ ගන්න හදිස් වෙන්න එපා. අපි බෑන් එක ඉවත් කරපු ගාම කියන්න දැන් ගන්න පුළුවන් කියන්නේ එතකන් කිසිම තැනකින් ටිකට් එකක් පර්චේස් කරන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න අපි හරි දවස කියන්න. ඊළඟ වැදගත් කාරණාව ඔස්ට්‍රේලියාවේ රෙස්ට්‍රික්ෂන් ස්ටේජ් 3 දක්වා ගෙනල්ලා තියෙනවා. මේකත් එක්ක අපි ඊයේ යදේ දැක්ක වැරද්දක් තියෙනවා. ඒ වැරද්දත් එක්ක අපිට කතා කරපු කස්ටමර්ස්ලෙක් අපි හිතුවා මේදී අපි අනිවාර්යම කිය යුතුයි කියලා. අලුතෙන් ගෙනාපු රෙස්ට්‍රික්ෂන්ස් එක්ක ඔගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ කොතනටද ඇතුල් වෙන්නේ? ඒ ඇතුල් වෙන තැන, ඒ කියන්නේ මෙල්බර්න් වලට නම් ඔගොල්ලෝ එන්නේ මෙල්බර්න් වල දවස් 14ක ක්වොරන්ටයින් පීරියඩ් එකක් ඉන්න ඕන. වාගේ ගමනාන්තේ සිඩ්නි වුණාට වා කොලම්බෝ ටු මෙල්බර්න් ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකේ ඇවිල්ලා ඩොමෙස්ටික් කැබ් බුක් කරලා තිබ්බොත් සිඩ්නි වලට යන්න, වාට සිඩ්නි වලට යන්න බෑ. වා අර දවස් 14 ඉඳලා තමයි සිඩ්නි වලට යන්න ඕන. ඊයේ දවසේ ඇතුළත විතරක් අපිට ආව කස්ටමර්ස්ලා 12 දෙනෙක්ගේ මගේ කෝල්ස් ආවා. ඒගොල්ලෝ මෙල්බර්න් වල හිර වෙලා, ඒගොල්ලෝ එතනින් එහාට කරන්න ඕන දේ දන්නේ, ඒගොල්ලෝ ටිකට්ස් ගන්න කොහොමද දන්නේ, ඔන්ලයින් පර්චේස් කරපුවා. ඉතින් ඒකට අපි සහාය වෙන්න ගියත් ඇත්තටම දැන් අර ගම් ඒ ටිකට් එකේ භාගයක් දුරට ඇවිල්ලා ඉවර නිසා එයාලයින්ස් වලින් කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ ඩේට් චේන්ජ් එකක් කරගන්න. ඉතින් ඒක නිසා ඒ දේ ඔළුවේ තියාගන්න. ඔයාගේ ගමනාන්තයේ ඇඩ්ලෙඩ් වුණත්, පර්ත් වුණත්, සිඩ්නි වුණත්, බ්‍රිස්බෙන් වුණත්, තස්මේනියා වුණත්, ඔයා මෙල්බර්න් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නම් යූස් කරන්නේ මෙල්බර්න් දක්වා පැමිණෙන්න, ඔයා අනිවාර්යයෙන්ම මෙල්බර්න් ඉඳන් ඉතුරු එකට දවස් 15කගේ ගැප් එකක් තියන්න. එක සිංගල් ටිකට් එකක් විදිහට බුක් කරනවා. අපි දෙන එකම රෙකමෙන්ඩේෂන් එක මෙල්බර්න් වලට විතරක් ටිකට් එක පර්චේස් කරන්න. ඊට පස්සේ යන කෑල්ල ඔයාර ක්වොරන්ටයින් පීරියඩ් එක ඉවරුනාට පස්සේ පර්චේස් කරන. මොකද අපි දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ හෙල්ත් කන්ඩිෂන් එක කොපමණ කාලයක් මේ ඉන්න වේද, කොයි වගේ මේ 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 දේවල් වලට යන්න වේද කියන එක. ඉතින් ඔය දේ අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. මොකද එහෙම නැතුව මේ ඇවිල්ලා හිර වුණොත් අර ඒ ටිකට් එක නුත් දක්න එකට ගිවන වැඩිපුර ගිවන ගානත් අපරාදේ. ඒක නිසා ඒ ප්‍රශ්නේ ඉතත් අදින් මුලවට දාගන්න. දෙවෙනි එක තමයි තුන්වෙනි එක තමයි ඔයාගේ ගමනාන්තේ පර්ත්, එහෙම නැත්නම් බ්‍රිස්බර්න්, එහෙම නැත්නම් සිඩ්නි නම් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ඉන්නේ නැතුව ආට පුළුවන් කටයවිස් එක මේ ත්‍රූ වයා දෝහෙන්න. ජර්නි එක දිගයි, පැය 20ක් 22ක් යනවා. හැබැයි එතකොට ඔයාර මෙල්බර්න් වල ක්වොරන්ටයින් වෙන ප්‍රොසීඩියර් එක ඉවත් වෙලා ඔයා ඩිරෙක්ට් ලෑන්ඩ් කරන්න එතකොට පර්ත් වලට. කොලම්බෝ ටු කටා, කටා ටු පර්ත්. එතකොට ඔයාට අර ප්‍රොසෙස් එකෙන් එළියට ගිහිල්ලා ඔයාගේ හෝම් ටවුන් එක පර්ත් නම් ඔයාට පර්ත් වල ඒ දේ කරන්න පුළුවන්. ටිකට් එකේ කොස්ට් එක වැඩි, හැබැයි ට්‍රැවලින් ටයිම් ෆ්‍රේම් එක වැඩි. හැබැයි සමහරවිට ඒකවට පහසු වෙයි. මේ පවුල් එක සමාජිකයෙක් විතරයි නම් මේ ට්‍රැවල් එක කරන්නේ, අනිත් හැම කෙනාම ඉන්නේ පර්ත් වල නම් වාට එක පහසු වෙයි මේ 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 වැඩිත් එක්ක. ඊළඟ දේ තමයි දැන් මේ වෙද්දි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතියට ඔපරේට් කරපු වාර ගාන ටිකෙන් ටික අඩු වෙගෙන යනවා. ගිය සතියේ ෆ්ලයිට් පහක් ඔපරේට් වුණා, එක මේ සතියේ තුනක් කළා, එන සතියේ දෙකක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ලෝඩ් එක දැන් එන්නේ අඩුයි. මොකද මේ මේ දැන් එහිදන් ෆ්ලයිට් එක පුරවන් ගිහලා මෙහිදන් එම්ටි යනනේ. එතකොට ලෝඩ් එක අඩුයි කියන්නේ ඒගොල්ලන්ට තවත් කොච්චර දවසක් මේක කන්ටිනියු කරන් යයිද කියන එක අපි දන්නේ නැහැ. මේ වෙද්දිත් එන්න කෙනෙක් බලන් ඉන්නවා නම් මේ පැත්තත් ලොක්ඩවුන් වෙන්න කලින්, ට්‍රැවල් රෙක්ෂන් වැටෙන්න කලින්, බෑන් එකක් වැටෙන්න කලින් මං කියන්නේ හැකික්මනින් මේ පැත්තට එනවනම් දැම්ම මේ දේ කරලා ඉක්මනට මේ පැත්තට එන්න. මොකද මේ මේ යන විදියට ගියොත් එන සතියේ වෙද්දි මම හිතන්නේ ශ්‍රී ලංකන් එක කොපමණ වාර ගමනක් පියාසර කරයිද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන එකම දේ මේ හැම දෙයක්ම ඉක්මනටම සමතයකටපත් වෙලා ආයෙත් යථාතත්වයටපත් වෙයි කියලා. ඒත් එතකන් අපි අර ඕනම දෙයක් ඉක්මනට තීරණයක් ගත යුතු නිසා ඔගොල්ලන් ඉක්මනට එන්න කෙනෙක් ඉන්නව නම් අප්‍රියල් 10, 15, 20 එන්න කෙනෙක් ඉන්නව නම් මම හිතන්නේ මේ ඇවිල සුදුසුම වෙලාව ඉක්මනව මේ පැත්තට ආයෙත් එන්න. එහෙනම් ආයෙත් මොකක් හරි විශේෂ තොරවක් එක්ක අපි ආයෙ හමු වෙමු.